දැනට වාර්තාවන තොරතුරු වලට අනුකූලව හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ස්වාධීන වෙන්නට සූදානම්. ඒ වගේම තමයි සමගි ජන බලවේගයේ අසමගිය නිර්මාණය වීමට නියමිත වැති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ කියන්නේ හරින්ලා ස්වාධීන වෙන්නේ තනිවම නෙමෙයි. මේ මොහොත වන විටදී සමගි ජන බලවේගයේ ඇතුළත සිටින කොටසකුත් එක්ක හරින් ස්වාධීන වීම සම්බන්ධයෙන් උණු කතිකාවක් තියෙනවා සහ අපි එදා ඉඳලම කිව්වා සජිත් ලොකුවට හරින්ලා ගැන විශ්වාසය තිබ්බට හරින් කියන්නේ රනිල් වික්‍රමසිංහත් එක්ක ඉදිරියට යන කෙනෙක්. දිනේදීසා රනිල් ඉස්සරහට ආණ්ඩුවක් හදනවා නම් ඒ ආණ්ඩුවේ හරින්ලත් ඉන්න තැනටපත් වෙමින් තියෙනවා. ඉතින් මේක මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු වෙනසද කියන පැහැදිලි ප්‍රශ්නය මතු කරන්නට සිද්ධ වෙනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විජේදාස රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අල්හප්පෙරුම. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ස්වාධීන පක්ෂ 11 මේ වෙද්දී ඔවුන්ගේ මේ අගමැතිවරු 3 දෙනා යෝජනා කළා. भट्ट फेलने सिरीपाल अगमति कम विजयदास डलस्ट मे रटे अरगले मिनसु कमति वेद मुखद अरगले गोल फेस विरा मुलूर अटमकिन तेरों इक राजपक्ष परंपरा संपूर्ण बरपतल केदवाचक लक्ष्मी मत तेरेनो हटनम लक्ष्य अडम तरम चंद लक्ष पक दुद जन पेर मुरट इधन परसा अतुल आंडला कैबिनेट टेमतिकन धरला दैयने के कटुट काल उम्मीद चंद मेरटे अगमति मेरटे अड़गले मिनस कमति वेद बहुम लसन मेक पेन मेक नोवे दापू नमत नक्केला सरल कथा मे वेदी पालको सतुटेला जनाधिपति सतुटेला सतुटेला बेह मे बेला महाजनता सतुटरण तींदूकड़ता पार्लमेंट अन्नोने मुखद मे बेला हेम परीवर्तन सिधुने महाजनता महिंद इला अश्विन पुटदाल पेनले अंड सिद्धवे इला अश्विन सिद्धवे पन्नल दमे महाजनता बलेनिसा जनाधिपति वरा विसगलवल दहनमेट इन हदे जनता बलेनिसा कैबिनेट मंडल अहोसीवे जनता बलेनिसा एनिसा मेवेदी सीएलू दे सिद्ध පවතින්නේ ජනතාවගේ බලය ඇත්තෙක්. ඒ නිසා මේක ජනතාවගේ මැර බලය කියන එක නෙමෙයි මේ කියන්නේ. බොහොම පැහැදිලිව ගෝල්ෆේස් අරගලය සාමකාමී නිර්පාක්ෂික අරගලයක්. එතනට විසකුරු දේවල් කාන්දුනේ 9 වෙනිදා අරලියගහ මන්දිරේ. ඒ සියලු ඛේදවාචකයන් වල අවසන් ප්‍රතිඵලයේ නිදිහට ගාලුමෝදුර මිනිසු ටික නෙමෙයි මේ රටේ සමස්ත සමාජය එකතු වෙලා ගාලුමෝදුර කොල්ලොන්ට සලකපු ඒ ඛේදවාචකයට විරුද්ධව ක්‍රියාත්මක වීමක් වුණා. නීති අතර ගත්ත ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් වලට අපි විරුද්ධයි. ඒව කිසිසේත් अनुमत करेंदी अरगल भूमि सतुटर जनाधिपति वी लीम सिद्धुदे अराजिकीम हरिणांदे देश पालन मेथनी कोहमा अवसान बेबी के लिए हिते ना मुखद मे पवती केदवाचक अतक् मे मोहते हे स्वाधीन बीमट गत तीरने अतक् सह हरिण प्रणांदुरा जनता विसर गिहाम रंडला गाल पेलाहम सदित प्रेमदास गाल पंडनकोट तेपीट तेरे ना देश पालन पिलीपंद तीन विवेचने भूम बर्र पतला सा ईलांग महामतिवर ने मेरा हरि पार्ल तोर लेवाई के हित नो महा दवेन्त्यो रसकट अडम तरम नाम योजना बार दिन बेरी वेण देश पालने दहायक पहल संपूर्ण नतर वेण दहायक देश पालने नतर वेण वयस्कला पार्लमेंटनेसा मे अति वे तत्व बहु दिन देश पालने अवसान पार्लमें दूर मे धरमेसा दें हरें स्वाधीन मे संभन बल वेगे अर्ह वेन्नी नह आंडुअक दिशी हेन्नी नह आंडुअक सहयोगे दक्वाने कारण तेक् ये मतम सजित प्रेमदास बायकट पत्लाो कि मुखद इसलिच दरदंड तींदूट वेडिय यम कार्य सुमट तनकट अवील जनाधिपति वे पुलवंग इक्मनिम इवक्त कारण ऐके इवत नागे पस्े आंडुगंड निम अभी सुधान जनाधिपति वे गण जनाधिपत इक्मंट आईमे ऐके दंग तेरन वैति पार्लिमेंट अतुलत दंगों बहुत संबंध तरंग आख्यन एक रनिल विक्रम सिंह खंदूर एक पास ओन पत्करागे पास पार्लिमेंट बने लागे मत मैं सजित प्रेमदास मेचगट बेहल इनो निधास पक्ष हुट सहयोग दिब निधास पक्षे सहुत पक्षे को योजना के लिए मेतुल दंग बल अरगल तमे अनु कुमार दिशा नागे अपित सूदान अपीट बहुत हम अपित चंद विमसी मे पार्लिमेंट बार गु मेके බොහොම තීව්‍ර තැනකට සටන දැන් ගමන් කරමින් පවතිනවා. ඒ තුල දැන් හරින්ලා ස්වාධීන වීම තුල කියන්නේ ඔවුන් රනිල් වික්‍රමසිංහත් එක්ක ඉදිරියට යන්න සූදානම් වෙනවා කියන කාරණේ. මොකද එලිබිට කියන්න බෑ ඔවුන්
රටට සහයෝගය දක්වනවා කියලා ඊළඟට හදන ආණ්ඩුවට සහයෝගය දක්වනවා කියලා යන එක තමයි ලේසි. ඉතින් ඔය වගේ දේවල් ඉස්සරනම් අපි අහනවා. ඉතින් මෙහෙමයි ඒක බලන්න යා කොච්චර කෘතහස්තද යාලා ඒක හිතලා කොච්චර මිනිස්සු ගැන හිතලා තීන්දුව ගත්තද කියලා. දැන් නම් අපි ඔයාලට කියන්නේ ඩීල් කියලා. ඉතින් ඒ නිසා ඔය බයිලා අපි දැන් කොහොමත් අහන්නේ නැහැ. මොකද හරින් ලටත් දැන් දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි. මොකද ෆොන්සේකාලත් ඉන්න පක්ෂයක උට දැන් කොහොමත් ඉන්න බැරි තැනකට ඇවිත් තියෙනවා. මේ සියලු දේ එක දැන් පේන්න තියෙන්නේ ලංකාවේ දේශපාලනය තවත් අවුලෙන් වියවුලට ගමන් කරන තැන. ඉතින් රනිල් වික්‍රමසිංහ අගමැතිකම ගත්තොත් රනිල් වික්‍රමසිංහට බහුතරය පෙන්වන්න ඕනේ. ඒ බහුතරය පෙන්වන්න ප්‍රශ්නයක් වෙයිද කියන එක තියෙනවා. ඒ වගේම තමයි අනෙක් පසින් ගත් විටදී මේ මොහොත වෙන විටදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම යෝජනා කරනවා නම් ඔහු බහුතරය ලබා ගත යුතුව තිබෙනවා. ඒ වගේම පක්ෂයේ කොළ අභ්‍යන්තරයේ කතිකාවකුත් තිබෙනවා.